සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් මාසයේ දක්වා අපේ රටට පායනවා. ඒක සෑම වසරකම ස්වභාවයයි. එවිට ජල විදුලි බල නිෂ්පාදනය පහත වැටෙනවා. ඉන්ධන සහ ගල්අඟුරු බලාගාරවලින් වැඩි ධාරිතාවක් ලබා ගැනීමට සිදු වෙනවා. මේ මොහොතේ ඩොලර් රිංගයත් එක්ක ඉන්ධනත් හිතූ ආකාරයට ගෙන්වන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා විදුලි බල ඇමතිතුමා විදුලිය කපන්නේ නැහැ කිව්වට එදා රෑම තැන් තැන්වල විදුලිය නැතුව ගියා. ඒකට කියන්නේ විදුලි කප්පාදුව නෙමෙයි විදුලි බිඳවැටීම් කියලයි. සෑම වසරකම මෙම විදුලි අර්බුදය මේ ආකාරයට සිදු වෙනවා. මීට ස්ථිරසාර දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යයි. වාර්ෂිකව විදුලි ඉල්ලුම වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. වැඩි වෙන ඉල්ලුමට ඇති එකම විසඳුම LNG නැතහොත් ඩීසල් හා ගල්අඟුරු බලාගාර පමණක් නෙවෙයි. අපේ රට ඉතා හොඳින් සූර්ය බලය ලැබෙන රටක්. සුළං බලයත් එහෙමයි. නමුත් අප දිගින් දිගටම පුන පුනා කියන්නේ පුනර්ජනනීය විදුලි බල උත්පාදනයට මේ රට සූදානම් කරන එක පහසු නැති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුනර්ජනනීය විදුලි බල උත්පාදනයේ පිළිබඳ ඉලක්ක දුන්නත් බොහෝ ඉංජිනේරුවන් සහ සමහර බලධාරීන් ඇත්තටම ආස හදිස්සි මිලදී ගැනීම් වලටයි. පෞද්ගලික බලාගාරවලින් තමයි හදිස්සි විදුලි මිලදී ගැනීම් සිදු කරන්නේ. සමහර බලාගාර බිඳ වැටෙන්නේ හදිස්සි මිලදී ගැනීම් සඳහාමද කියන ප්‍රශ්නය පැන නගිනවා. එක් විදුලි ඒකකයකින් රුපියල් 4-5ක් කොමිස් මුදලක් සමහර ඉංජිනේරුවන්ට යන බවටත් චෝදනා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන්ගේ වත්කම් හරියට සොයා බැලුවොත් ඇත්ත හොයාගන්න පුළුවන් කියලා වෘත්තීය සමිති කිහිපයක්ම පසුගිය කාලේ ප්‍රකාශ කළා. කැල්ලිතිස්ස බලාගාරයේ හැර දැන් අනිත් බොහෝ ජනක යන්ත්‍ර ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. කැල්ලිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල්ද ලබා දෙන්න තීරණය කර තිබෙනවා. ඒ ලැබෙන්නේ සතියකට ප්‍රමාණවත් ඉන්ධන පමණයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාද අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අපිට කිසිම දැනුම් දීමක් සහ ඉල්ලීමක් හරි කරුන්නේ නැහැ ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දින විදුලි කප්පාදුවකට යන්න අවශ්‍ය වෙන බව. නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සම්පූර්ණ ධාරිතාවය, ඒ කියන්නේ මෙගවස් 300ක් දැන්ටම ජාතික විදුලි පද්ධතිය එකතු කරලා තියෙනවා. ඒ බලාගාරය නැවත සක්‍රීය තත්ත්වයට පත්වීම නිසා අපිට ඊයේ තිබුණු ප්‍රශ්නේ නැවතත් ඇති නොවේ කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අද උදෑසන මම බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා සමග සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේදී එතුමා පොරොන්දු වුණා ඉදිරි සුමානයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්පූර්ණ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.